පසුගිය දේශනාවල අපි ගත්ත අරමුණු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒ අරමුණු රූප ආරම්මන ශබ්ද ආරම්මන ගන්ධ ආරම්මන රස ආරම්මන පොට්ටබ ආරම්මන කියන ආරම්මණයන් පිළිබඳව අපි දේශනාවන් ගණනාවක් ගත්තා. අද දේශනා කරන්නේ මනෝද්වාරය. ඒ මනසින් ගන්න ආරම්මණය ධම්මා ආරම්මණය එක ආරම්මණය අරමුණක්. දැන් මනස දැන් ඇස කන නාසය දිව ශරීරය පිළිබඳව නම් ඔයත්තන්ට හොඳට දැක ගන්න පුළුවන්. එහෙන් දැක ගන්න පුළුවන් එක. දැන් මේ මනස කියන ධර්මතාවයේ මනෝද්වාරය සිත කියන ධර්මතාවය එහෙන් දකින්න බෑනේ. ඒක මනසින් දකින්න ඕනේ. ඒ දැක ගන්න තියෙන එකත් මනසමයි. මනසින්මයි දකින්නේ මනෝද්වාරයේ ස්වභාවය. මන ආයතනේ මනෝද්වාරය. ඒක ස්වභාවය. දැනගන්නෙත් මනසින්මයි. දැන් අපි දන්නවා මනස කියන එකත් ඔයත් යම්තාක් දුරට තේරුම් අරන් ඉන්නවා. මනස කියන්නේ විඥානය. විඥානය කියන්නේ අරමුණක් පිළිබඳව දැනගන්න ස්වභාවය. දැන් මේ මනෝද්වාරයට ගෝචර වෙන්නේ ධම්මාරම්මන. ධම්මාරම්මන කිව්වහම නාම රූප දෙකමයි තියෙන්නේ. මොකද කයට ගත්තේ අපි පොට්ටබ්බ ආරම්මන. කයට දැනින්. දිවට ගත්තේ අපි රස ආරම්මණය. නාසයට ගත්තේ ගන්ධ ආරම්මණය. කනට ගත්තේ ශබ්ද ආරම්මණය. ඇසට ගත්තේ රූප ආරම්මණය. දෙතන එකම දෙයක් ගැන ගත්තේ රූපය ගැන. ශබ්දයත් රූපයක්. ගන්ධයත් රූපයක්. රසයත් රූපයක්. පොට්ටබ්බයත් රූපයක්. සීත උෂ්ණ දෙක. දැන් මේ මනෝද්වාරයට අපි ගන්නවා දෙකක්. රූපයත් ගන්නවා නාමයත් ගන්නවා. ධම්මාරම්මන කියන කොට නාම රූප දෙකමයි තිබෙනවා. ඒ නාම රූප දෙකම පිළිබඳව ඇති වෙනම සිත්. හැබැයි දෙක පිළිබඳව එකපාර සිත් ඇති වෙන්නේ. මොකද එකවර සිතේ හටගන්නේ එක සිතුවිල්ලක් විතරයි. රූපයක් නම් අරමුණු කළේ මනෝ විඥානය. ඒ මනසින් රූපය පිළිබඳව දැනගන්නව සිතක්. නාමයක් නම් අරමුණු කළේ මනෝද්වාරයෙන් මනසින් ඒ නාමයන් පිළිබඳව දැනගන්නා උසිත මනෝවිඤ්ඤාණ. ඒතර මනෝවිඤ්ඤාණයෙන් රූපයක් උත් ගන්න පුළුවන්, නාමයක් උත් ගන්න පුළුවන්. නාමයක් අරමුණු කරන්නේ විඳපු වේදනාවක්. අතීතයේ විඳපු වේදනාවක්. සංඥාවක් අරමුණු කරනවා අතීතයේ හඳුනාගත්ත ස්වභාවයක්. තවත් පැත්තකින් අතීතයේ සිත බලවත් වෙච්ච ආකාරයක්. ඒ කියන්නේ කර්මයක්, කර්මපතයක් බවට පත් වෙච්ච සිතුවිල්ලක් අරමුණු කරනවා. ඒ ධර්මතා තුනම නාම ධර්ම. එතකොට නාම ධර්මයක් මනෝද්වාරයෙන් අරමුණු කරනවා වේදනා, සංඥා, සංස්කාර. රූපයක් ගැන මනෝද්වාරයෙන් ගන්නවනම් ඒ රූපය පිළිබඳවයි මනෝවිඤ්ඤාණය. දාර වේදනාව නම් මනසින් අරමුණු කළේ ඒක වේදනාව පිළිබඳව මනෝවිඤ්ඤාණය. මොකද ඒ වේදනාව අතීතයේ ඇති වෙලා නැති වෙලා ඉවරයි. ඒ විදි. දැන් මනසින් අරමුණු කරනවා. සංඥාවක් අතීතයේ හඳුනාගත්ත ස්වභාවයක් දැන් මනසින් අරමුණු කරනවා. එතකොට මනෝවිඤ්ඤාණය. සිත බලවත් වෙච්ච ආකාරයක් එක හොඳ පැත්තට හෝ නරක පැත්තට බලවත් වෙච්ච ආකාරයක් අරමුණු කරනවා. ඒ මනෝ විඥාන. ඒතර මනසට ගෝචර වෙන්නේ ධම්මාරම්මන ඒ දෙක නිසා හටගන්න සිතේ ස්වභාවය මනෝ විඥානය. දැන් අපි මේක අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් විසඳ ගන්නත් ඕනේ. තණ්හා මාන දික්ටි වලට වැටෙන්නේ නැතුව යන්න ගන්නත් ඕනේ. ප්‍රවෘත්තිය පැවැත්ම නිවැරදිව ගලප ගන්නත් ඕනේ. මේ සෑම දෙයක්ම කරගන්න චිත්ත ඒකාග්‍රතාවයක් ඕනේ.
ඒකට කියව සමාධි කියලා. දැන් නිවැරදිව මේ සිදුවීම් මාලාව නිවැරදිව අවබෝධ වෙනවා නම් නුවණට වැටහෙනවා නම් ඒකට කියව ප්‍රඥා කියලා. දැන් අපි ප්‍රඥාව තමයි උපදවන්නේ. ඥානය නුවණ. දැන් මනෝද්වාරයට ආයශ්‍ය ඔයතු දන්නවා. ඒ කියන්නේ සිතේ ආයශ්‍යයි. එක චිතක්ෂණයයි. අර 17න් එකයි. ඒ කියන්නේ 17 අපි හඳුන්වන්නේ ඇසිපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක් කියන එක තමයි රූපේ කාශ්‍ය හැටියට ගන්න. එතකොට ඒ 17නුත් එකයි මනෝද්වාරය ආයශ්‍ය. ඒතර ඒක අපිට ගණනයක් කොහොමඩවත් කරන්න බෑ. ඒකේ අවස්ථා තුනම එකම ස්වභාවයයි. කෂණේ නැතිව නැති වෙන උපාද ත්‍ಿತಿ භංග කියන. ඒ අවස්ථා තුනම ෂණේ නැතිව නැති වෙන. ඒ මනෝද්වාරය. ඒ ඇතිව නැති වෙන ස්වභාවය නොවන දකින්වත්. ඒ උද්‍යවඥානයි. ඇතිව නැති වෙන මනෝද්වාරය ස්වභාවය. මනස විඥානයි ස්වභාවය. එක චිතක්ෂණය චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා ඒක මනසට අනුගතද සිතට හොඳට ප්‍රත්‍යක්ෂද නුවණින් හොඳට දැනගත්තද දැකගත්තද එහෙම වුණත් ගැටලුවක් නැහැ එහෙනම් චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා ඒ දර්ශනය උද්‍යවඥානය ඒ චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා කියන්නේ අනිත්‍ය ලක්ෂණයයි අනිත්‍ය ස්වභාවයයි නিত্য ස්වභාවයක් නෙමෙයි. ස්ථිර ස්වභාවයක් නෙමෙයි. පවතින ස්වභාවයක් නෙමෙයි. ශණයක් තුළ ඇතිව නැති වෙනවා. පවතින කාලයක් පෙන්වන්න බෑ. උපාද ත්‍ಿತಿ භංග කියන අවස්ථා තුනටම එක චිතක්ෂණයයි. හටගන්න පැවතීම නැතිවීම කියන මේ අවස්ථා තුනටම එක චිතක්ෂණයයි. ඒකේ එතකොට ඇතිව නැති වෙනවා. එහෙනම් අනිත්‍යයි. හැබැයි මනසින් අරමුණු ගන්න නැවත මනසට බල කරනවානේ. ඒයි බල කරන්නේ. ඒ අතීතයේ පිළිබඳව විමසන්න කියලා සිතින් සිතට කියන්නේ නැද්ද? සිතට අණ කරන්නේ නැද්ද? ඒකනේ බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට දේශනා කරේ මහණෙනීදී. මහණෙනි මේ අතීතය තණ්හා දික්ටි වශයෙන් ගන්න එපා. අතීතය තණ්හා දික්ටි වශයෙන් ගන්න එපා. එතකොට දික්ටි වශයෙන් නොගන්න නම් අපි අතීතය පිළිබඳව වැරදි ආකාරයට දකින්න බෑ. දික්ටි කියන්නේ වැරදි ආකාරයට. එහෙනම් අපේ මනස නිරන්තරයෙන් පීඩනයක් ඇති කරන අතීතයේ වෙච්ච සිදුවීම් පිළිබඳව දැන් වර්තමානයේ හිතලා ආස්වාදයක් ලබන්න. සතුටක් ලබන්න. සම්නසක් ලබන්න. ඒ අපිට වෙච්ච හොඳ දේවල් යහපත් දේවල් අදටත් අපි ඒ පිළිබඳව හිතලා යම ආස්වාදයක් සතුටක් සොම්නසක් ලබනවා එහෙනම් අපි මනෝද්වාරයට ඇලිලා තණ්හාව එතන තියෙනවා ඒතර මනෝද්වාරය කියලා අපි වෙනම කොටසක් වෙන් කරගෙන නැහැ ඒක මගේ කියලා අල්ලගෙන ඉන්නවා එතකොට මාන්නේ දැන් ඒක ක්‍රියාවක් හැටියට දැක්කේ නැහැ දිටි අතීතයේ සිදුවෙච්ච සිදුවීම නාම රූප දෙකේ ක්‍රියාවක් ඒ මනෝද්වාරයෙන් එදා ඒ ආකාරයෙන් ඒ අරමුණු දැනගෙන ඒකේ ආස්වාදය වින්දා දැනුත් ඒ ආස්වාදයට සමාන සිතක් දැනුත් ඒ පිළිබඳව සිතලා සිතින් ඇති කර ගන්නවා එතන මනෝද්වාරයට ඇලිලා බාහිර ආරම්මණයට ඇලිලා ධම්ම ආරම්මණයට ඒකටත් ඇලිලා ඒ දෙක නිසා හැදුණු සිතටත් ඇලිලා දැන් ඒකනේ කල්පනා කරලා සතුටු වෙන්නේ සමහර අය කල්පනා කර කර තනියෙනුත් hina වෙනවා එහෙමයි ඉන්න අතීතයේ වෙච්ච සිදුවීම් මතක් වෙනකොටත් කියනවා තාමත් hina යනවා කියලා හැබැයි සමහර අය අතීතයේ සිදුවීම් මනස ඉතින් ඒවා ග්‍රහණය කරගෙන තාම තඩනවා නේද? අඩනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන තණ්හා දික්ටි වශයෙන් ගන්න එපා. ඒතර අඩන්නේ මමද? නෑ. සිතක් හැදෙන.
ශෝක සහිත සිතක් හැදුවා. එදායේ ඇතිවෙච්ච ශෝකයට වර්තමානයේ පවතිනා වූ සිත ඒ පිළිබඳව හිතලා ඒ ශෝක සහිත සිතක් දැන් හැදුවා. දැන් බලන්න එතකොට. දැන් අර ආස්වාද ජනක සිතට ඇලෙනවා. දැන් එතකොට මනෝ විඥාණයට ඇලිලා තණ්හාව. දැන් ඇලුනට පස්සේ ඒ අරමුණ නැවත හොයනවා. ඒකනේ නැවත නැවත කල්පනා කරන්නේ. නැවත නැවත කල්පනා කරලා හිතින් විදවනවා. හිතින් විඳිනවා. දැන් ඒ ආරම්මන පිළිබඳවත් ඒ ධම්මාරම්මණය පිළිබඳවත් අරමුණ හොයනවා. හැබැයි හොනේ මනසින් අරමුණ හොයනවා. ඒ අරමුණ හොයනකොට අරමුණු ලැබෙනවා. ඒ අතීතයේ වෙච්ච සිදුවීම් මේ මනසේ රැඳිලා තියෙනවනේ. ඒතර ඒ ආනුව අරමුණු ලැබෙනවා. අරමුණු ලැබුණාම ඒකත් බෙදලා වෙන් කරනවා දෙකට. කොහොමද? හොඳ ඒවා නරක ඒවා. ආස්වාදයක් උපදෝපි ඒවා. ශෝකයක් ඇති කරපු ඒවා. ඒතර ශෝකයක් ඇති කරපු ඒවාට කැමති නෑ. ආස්වාදයක් ඇති කරපු ඒවාට කැමති. දැන් ඒතර චන්දරාගය චන්දරාගයක් එනවා. දැන් චන්දරාගය ආපුහාම දැන් කවුද කල්පනා කරන්නේ? මම. මම මගේ කියන සිතුවිල්ලක් එන්නේ. ඒතොල තමයි චන්දරාගය. මම මගේ කියලා ගත්ත චන්දරාගයට සිත ගිය ගමන් ඒ මගේ කියලා හැඟීම තුලම තමයි යන්නේ. අර සිතුවිල්ලක් හැටියට දකිනවා නම් චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙන ධර්මතාවයක් හැටියට දකිනවා නම් අනිත්‍ය ධර්මයක් හැටියට දකිනවා නම් මේ පීඩනයක් තුලින් ඇතිවෙච්ච ධර්මතාවයක් කියන එක දැක්කනම් අර සංස්කාරයන්ගේ උත්සාහයක් රහිතව ප්‍රත්‍යයට අනුරූපව ආපු බවක් දැක්කනම් චන්දරාගය නැමැති සිතුවිල්ලට ඉඩක් නැහැ. හැබැයි ආවා ඒ ස්වභාවය. ඒ කියන්නේ නිවැරදිව අනිත්‍ය ලක්ෂණය දැක්කෙත් නැහැ. නිවැරදිව දුක්ඛ ලක්ෂණය දැක්කෙත් නැහැ. නිවැරදිව අනාත්ම ලක්ෂණය දැක්කෙත් නැහැ. නිවැරදිව හේතු ප්‍රත්‍ය දැක්කෙත් නැහැ. නිවැරදිව ඒ සංස්කාරයන්ගේ ඒ උත්සාහ රහිත බව හා ප්‍රත්‍යයට අනුරූප බව ප්‍රත්‍ය පැවතුම් ඇති බව දැක්කේ නැහැ. දකින්නේ. ඒ අනවබෝධයයි. ඒ අවිද්‍යාවයි. දැන් අර විනිශ්චය කර හොඳ නරක. එතකොට චන්දරාගය නැමැති සිතුවිල්ලට ඒ විනිශ්චය නැමැති සිතුවිල්ල ප්‍රත්‍යයයි. චන්දරාගයෙන් නැමැති සිතුවිල්ලට චිතක්ෂණයයි ආශ චිතක්ෂණයත් තුල ඇතිව නැති වෙන මම මගේ කියන සිතුවිල්ලට ඉඩ තියලා. දැන් මම මගේ. දැන් මම මගේ වුණාම තමන් අයිති කරගන්නවා. තමන් සතු කරගන්නවා. තමන් සතු කරගත්තාම දැන් අරමුණුත් ඉතින් දැන් හංගලා තියෙන. ඇයි? මනසේ හංගලා තියෙන. දැන් ඊට පස්සේ දැන් මේ ප්‍රවෘත්ති තමන් මනසින් දකිනවද නිවැරදිද? මච්චරිය කියන මසුරුකම කියන සිතුවිල්ලක් එනවා. හැබැයි මේක රකින්න නම් අවියාවිද ගන්නෙ නැහැ. හැබැයි ඒත් ගන්නම කියලා කියන්නත් පුළුවන්. ඇයි? තමන්ගේ ජීවිත ආරක්ෂාව පිණිස. දැනකොට මනෝද්වාරයටත් තමන් ඇලිලා මනෝද්වාරයෙන් ගන්න ආරම්මණයටත් ඇලිලා ඒ දෙක නිසා හැදෙන සිතටත් ඇලිලා ඒ සිත තුන දැන් ඇලුනහම අරමුණු වෙනවා. දැන් ආරක්ෂා කරන්නත් ඕනේ. දැන් ආරක්ෂා කරන්නේ මොකක්ද? දැන් විඥාණය බැඳිලා තියෙන රූපයත් එක්ක දැන් දෙකම රකින්න ඕනේ. විඥානයේ විතරක් ආරක්ෂා කරගන්න බැහැනේ. දැන් විඥානයේ රූපයත් එක්ක බැඳිලා තියෙන්නේ. ඒතකොට නාම රූප දෙකම ආරක්ෂා කරන්න ඕනේ. ඒතකොට ආරක්ෂා කරන්න නම් මොකද කරන්නේ? දැන් හංගන්න ඕනේ. දැන් හංගපු දෙන්නේ ආරක්ෂා කරන්න. දැන් හංගන්න ගයක් හදාගත්තා. කාමරයකුත් හදාගත්තා. ඉබි අතුරුත් දැම්ම. දැන් බුදුරජාණන් වහන්සේම නැහැ.
දැන් ජේතවනාරාමේ වහලා දොරවල් වහලා බුදුරජාණන් වහන්සේගේ හිටිය කුටියත් වහලා යතුරුත් අරගෙන යන්නේ බුදුරජාණන් වහන්සේ. රහතන් වහන්සේ එහෙම ගියත් ස්වභාවයක් තියනද කොහොමද? එහෙනම් මනෝද්වාරයේ තියෙන ඇල්මත් අයින් කරගෙන තියෙනවා. ඒතොර තණ්හාවක් නැහැ, මානයක් නැහැ, දික්තියක් නැහැ. මේ මානසික ක්‍රියාකාරීත්වය නිවැරදිව දකිනවා. එහෙනම් නිවැරදිව දැක්කහම එතකොට දකින්නේ අනිත්‍ය ස්වභාවය. ඒතර අනිත්‍ය ස්වභාවය තමයි චිත්තක්ෂණය තුළ ඇතිව නැතිවීම. දුක්ඛ ස්වභාවය තමයි නැවත නැවත අරමුණු ගන්න කියලා බල කිරීම, අණ කිරීම. පීඩාවක්නේ කරන්නේ. පෙළනවා සිත. පීඩාවක් කරනවා. නැවත නැවත ගන්න. ආයි ආයි ගන්න. නැවත නැවත ගන්න. ඒගොනේ කල්පනා කරන්නේ. තොර පීඩාවක්. තොර අනාත්ම ලක්ෂණේ කියන්නේ අර සංස්කාරයන්ගේ ඒ උත්සාහ රහිත බව. උත්සාහයක් නැහැ. දැන් මනෝද්වාරය නැත්තම් අරමුණක් ගන්න අරමුණක් මේකට ස්පර්ශ වෙන්න බෑ. අරමුණක් ස්පර්ශ වෙන්නේ නැත්තම් මනෝ විඥානයක් හටගන්නේ නෑ. එහෙනම් මේ සෑම ධර්මයක්ම ඉදිරි ධර්මයට ප්‍රත්‍යද ප්‍රත්‍යයි. ප්‍රත්‍යය කියන්නේ උපකාරයි. ତොර උපකාරයි. ତොර ඒ සංස්කාරයන්ගේ උත්සාහයක් නැහැ උපකාර කරනවා. උත්සාහයකින් ගිහින් තියෙනව නෙමෙයි. ආයි උස්සල තියෙනවත් නෙමෙයි. ඒ දේ හදලා තියෙනවත් නෙමෙයි. හැබැයි උපකාර කරනවා. මනෝද්වාරය බාහිර ආරම්මණයට උපකාර කරනවා. ඒ දෙක එකතු වෙලා මනෝ විඥාණයට උපකාර කරනවා ප්‍රත්‍යයයි. ඊට පස්සේ ඒ ධර්මතා තුනටම සිත ඇලිලා ඇලුන තැන ඉඳලා අරමුණු හොයනවා. අරමුණු හෙවීමේ සිත, ඒගාවට අරමුණු ලැබීමේ සිත, එකටත් ආයශ චිතක්ෂණයයි. ඊට පස්සේ වෙන් කරනවා හොඳ නරක වශයෙන් විනිශ්චය කරනවා. ඒකටත් ආයශ එක චිතක්ෂණයයි. ඒ වෙන් කරපුවාම එන්නේ චන්ද්‍රාගය. ඒකටත් ආයශ එක චිතක්ෂණයයි. ඒ චන්ද්‍රාගයට ආයශ එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා මගේ කියන සිතුවිල්ලට ඉඩ තියලා. මගේ කියන සිතුවිල්ලට ආයසත් එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. හැබැයි Taman සතු කර ගැනීමේ සිතුවිල්ලට ඉඩ තියලා. දැන් සිත කාගේද? මගේ. ආ. දැන් ඒතොර සිත රකින්න ඕනේ. ආරක්ෂා කරන්න ඕනේ. හැබැයි ඒක රකින්න නම් සිත රකින්න අවියාවිද වන වෙන්නේ නැහැ. හැබැයි සිත පැටලිලා තියෙන ධර්මතාවයක් තියෙනවා. එතකොට දැන් සිත තියෙන්නේ රූපයත් එක්ක. එහෙනම් රූපය රකින්න ඕනේ. රූපය රැක්කොත් සිත රැකෙන්නේ. ඔව්. එතකොට දැන් එතනදී නාම රූප, එතකොට නාමයේ රූපයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. නාම රූප දෙක රකින්න ඕනේ. නාම රූප දෙක රකින්න නම් අවියෝයිද ගණ්ඩ වෙනවා. පොළු මුගුරු ගණ්ඩ වෙනවා. ඒ තමන්ට ගහන්න කවුරු හරි ආවොත් එතකොට බොරු කියමුත්, කේලාම් කියමු, පරුෂ වචන කියමු. මේ නිවැරදි ක්‍රියාවලිය දකින්නේ නැහැ, දන්නේ නැහැ, දකින්නේ නැහැ. එහෙනම් දැන් යමෙකුට ඇලීමක් නැත්තම්, මනෝද්වාරයටත් ඇලිලා නැත්තම් බාහිර ආරම්මණ එතනින් ගන්න ආරම්මණයට ඇලෙන්නෙත් නැහැ. ආරම්මණයට ඇලෙන්නේ නැත්තම් දෙක නිසා හැදෙන සිතට ඇලෙන්නෙත් නැහැ. සිතට ඇලෙන්නේ නැත්තම් අරමුණු හොයන්නෙත් නේ. ඒකයි රහතන් වහන්සේලාගේ සිත තියෙන්නේ වර්තමානයේ කියලා කියන්නේ. මේ මොහොතේ සිදුවෙන ක්‍රියාව තුළ විතරයි රහතන් වහන්සේගේ සිත තියෙන්නේ. රහතන් වහන්සේ අතීතය අතහැරලා තියෙනවා. අනාගතය අතහැරලා තියෙනවා. වර්තමානයේ ක්‍රියාව දකිනවා අනිත්‍ය වශයෙන්. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත බව දකිනවා. හේතු ප්‍රත්‍ය. දුකට අයිති දෙයක් කියලා දකිනවා. තමාගේ වශයේ පවත්තන්න බෑ කියලා දකිනවා. ඒ රහතන් වහන්සේගේ ස්වභාවය. අපේ ස්වභාවය. අපේ සිතේ ස්වභාවය තමයි නිරන්තරයෙන් නිත්‍යයි කියලා ගන්න. සපයි කියලා ගන්නවා.
ආත්මයි කියලා ගන්නවා. අන්න එතනයි වැරද්ද. එහෙනම් දැන් මේ වෙනකොට ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ධර්මතාවයන් තුලින් අපි පෙන්නවා නිවැරදි ක්‍රියාවලිය. අපි එතකොට මෙතනින් අවබෝධ කරගන්න තියෙන්නේ අපි උපදවා ගන්න තියෙන ඥානය. මනෝද්වාරය ඇතිව නැති වෙනවා, චිතක්ෂණයයි ආයස ඇති වෙනවට කිව්වා උදය, නැති වෙනවට කිව්වා වැය. එහෙනම් මනෝද්වාරය හෙවත් සිත හෙවත් විඥානය හෙවත් මානසිකාර්යයත් ඇතිව නැති වෙන ධර්මතාවයක් එතන තුල තියෙන්නේ උදය වැය. ඒ පිළිබඳව නුවණ ඥානයයි. දැකලයි නුවණ ආවේ. ඇතිව නැති වෙන බව දැర్శණය වුණා. ඒකම නුවණ උද්‍යව්‍යහනු දර්ශන ඥානය. බාහිර ආරම්මණය ධම්මාරම්මණය ඇතිව නැති වෙනවා. රූපයක් නම් 17ක් තුල, නාමයක් නම් අරමුණු කොලේ එක චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා. ඇති වෙනවට කිව්වා උදය, නැති වෙනවට කිව්වා වැය. ඒ දකින නුවණ උද්‍යව්‍යහ ඥානයයි. ඒ දෙක නිසා හැදුව සිත අපි දැන් පරීක්ෂායෙන් බලනවා. සතිය යෝනිසෝ මනසිකාරයෙන් බලනවා. ඇතිව නැති වෙනවා කොච්චර කාලයක්ද? චිතක්ෂණේ එක චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙන බව දකිනවා උදය හා වැය. ඇති වෙනවා දකිනවා උදය, ෂණේ නැති වෙන බව දකිනවා වැය. උදය වැය ඥානය. දැන් එකම එනවනේ ඇලෙන සිත. කල්පනා කරන්නේ ඒකනේ, නැවත නැවත අතීතයේ පිළිබඳව අනාගතයේ පිළිබඳව කල්පනා කරන්නේ ඒ ඇලෙන සිත නිසා. ඒතොර ඇලෙන සිතත් ඇතිව නැති වෙනවා. ඇති වෙනවට කිව්වා උදය, නැති වෙනවට කිව්වා වැය. ඒ දක්නා නුවණ ඥානයයි. උද්‍යව්‍ය ඥානය. ඇලෙන සිත ආපු ගමන් අරමුණු හෙවීමේ සිත. නැවත නැවත ඒ සිතට යන්න කැමතියි. දැන් උදාහරණයක් ගත්තොත් අපි විදේශ රටක සංචාරයට යනවා. සංචාරයේ ගිහිල්ලා හොඳට විනෝද වෙනවා. හොඳට සතුටු වෙනවා. දින ගණනක් ඒ විවේකයේ වින්දනය කරනවා. සතුටින් සොම්නසෙ. දැන් මෙහි ඇවිල්ලා ආයි නැවත තමන්ගේ මව් රටට ඇවිල්ලා ඒක සිතින් සහමුලින්ම අයින් වෙනවද? නැවත නැවත හිතලා ඒ ආස්වාදය විඳිනවද? නැවත නැවත හිතලා ඒ ආස්වාදය විඳිනවා. එහෙනම් අරමුණු හොයනවා. මනෝ විඥානෙනොත් අරමුණු හොයනවා. හැබැයි අර හොයන අරමුණට අවශ්‍ය එක චිතක්ෂණයයි. ඇතිව නැති වෙන බව දකිනවනම් උද්‍යව්‍යහ ඥානයයි. ତොර අරමුණු ලැබෙනවා. ඇයි දැන් අරමුණු හෙව්වනේ? ඒ ගිහිල්ලා කොහමද අපි කෑවේ, කොහමද වාහනවල ගියේ, මොනවද බැලුවේ, දිය ඇලි, ඒ වගේ මේ සුන්දර සුන්දර ස්ථාන දේව මනසින් දාවර්ජනය කරන්නේ නැද්ද? දැයි සිතට කොච්චර ආශ තියනවද? එක චිතක්ෂණයයි ආශ. ඇතිව නැති වෙන බව මනසින් දකිනවා. ඒ සෑම සිතවිල්ලක්ම උදය හා වැය. ඒ දර්ශනය දකින නුවණින් දකිනවා ඒ සිතවිලිත් ඇතිව නැති වෙනවා. හැබැයි නමුත් අපි අරමුණ ආයි හොයනවා ඒ තෘෂ්ණාව නිසා. අනේ යම් කිසි කෙනෙක් මේ නිවැරදිව මේ ක්‍රියාවලිය දකිනවා නම් එයා දකින්නේ පරම සත්‍යයයි. එතකොට එයා දකිනවා මේ තෘෂ්ණාව තමයි සෑම දෙයකටම මුල් වෙන්නේ කියන එක. මනසටත් ඇලිලා, බාහිර ආරම්මණයටත් ඇලිලා, ඒ දෙක නිසා හැදෙන සිතටත් ඇදිලා, ඒ සිත විසින් අර අරමුණු පරිේශණය තුළින් අරමුණු සෙව්වා, අරමුණු ලැබුණා, ඒක හොඳ නරක වශයෙන් විනිශ්චය කරා. එතකොට ඒ ඔක්කොම කල්පනා කරනවා. එතකොට චන්දරාගය නැමැති සිතුවිල්ල ආවා. ඒක මගේ කරගත්තා. ඊට පස්සේ මම ඒක සතු කරගත්තා. ආ. දැන් යටි වශයෙන් දැන් හිතනවා. කල්පනා කරනවා. නිවැරදිව නොදකින තාක්කල් ඒ ආස්වාද විඳිනවා. හැබැයි ආස්වාදයේ විඳීමේ ඒ විඳීමේ සිතට කොච්චර ආයසද? ආයක චිතක්ෂණයේ ආස. ඒ විඳීමේ සිතට ආයසත් එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. දැන් අපි ගන්නවා මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ස්පර්ශ ආයතන හයේ Nirodhayai නිවන.
ඒ ස්පර්ශ ආයතන හයේ Nirodhayen labana nivana e nivansuwa vindinne me bhave. Me bhave vindinawa nivansuwa. ඒ ස්පර්ශ ආයතන හයේ Nirodhayen. මේක ගැඹුරුයි. ගැඹුරු කාරණයක්. හැබැයි මනසෙන් විසඳ ගන්න පුළුවන්. අපි ගන්නවා වර්තමානයේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ධර්මතාවයන්ට බාහිර අරමුණු ගෝචර වෙනවා. ඒ කියන්නේ ස්පර්ශ වෙනවා. ඇහැට රූප ස්පර්ශ වෙනවා වර්තමානයේ මේ මොහොතේ. එතකොට කනට ශබ්ද ස්පර්ශ වෙනවා. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙනවා. ඒක නෑ කියන්න බෑ ලෝකේ කාටවත්. දිවට රස ස්පර්ශ වෙනවා. ශරීරයට සීත උෂ්ණ ස්පර්ශ වෙනවා. මනසට අරමුණු ස්පර්ශ වෙනවා. ඒක මේ වර්තමානයේ මේ භවයේ ප්‍රවෘත්ති, ඒ කියන්නේ පැවැත්මේදී සිදුවෙන ක්‍රියාවලියක් විතරයි. පැවැත්මේදී මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලිය. එතන ස්පර්ශ හයක් තියෙනවා. හැබැයි තවත් ස්පර්ශ හයක් තියෙනවා. ඒ ස්පර්ශ හය තමයි ඇහැට රූපය ස්පර්ශ වෙච්ච ගමන් ඒ ස්පර්ශය දෙන්නේ මනෝද්වාරයට. එක ක්ෂණයෙන් දෙන මනෝද්වාරයට. කොහොමද ඒක දෙන්නේ? ඇසට චිතක්ෂණ 17යි බාහිර රූපයට චිතක්ෂණ 17යි ඒ 17 දෙක තුල ඇතිව නැති වෙනවා එක චිතක්ෂණයකට ඉඩ තියලා සිතේ ආයෂ. එක චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා නැති වෙනකොටම අපි මනෝද්වාරයට දීලා ඉවරයි. ස්පර්ශය මනෝද්වාරයට දෙනවා. මනෝද්වාරයට දීපු ගමන් තමයි විඳින්නේ. ආ. එහෙන් විඳින්න බෑ. එහෙන් විඳින්න පුළුවන්ද? බෑ. විඳින්නේ මනසින්. ආ, මනසින් විඳින්න නම් ඒ රූපය පිළිබඳව ස්පර්ශය දෙන්නේ මනෝද්වාරයට. මනෝද්වාරයට දෙන්න ඕනේ. මනෝද්වාරයට දුන්නේ නැත්නම් ඒ ස්පර්ශය විඳින්න බෑ. තේරෙනවද? එහෙනම් එතන ස්පර්ශයක් තියෙනවා. ඒතොර ස්පර්ශ දෙකක් තියෙනවා. මොකද්ද? ඇහැට ස්පර්ශ වෙන රූපය. ඒ ඇහැට ස්පර්ශ වෙච්ච රූපය ශනේන් දෙන්නේ මනෝද්වාරයට ස්පර්ශ කරලා. එතකොටයි මනසින් විඳින්නේ. නැත්තම් මනසින් විඳින්න බෑ. අන්න මනසින් විඳිනවා. එතකොට විඳීමේ සිතක් හැදෙනවා. එතකොට මේ විඳීමේ සිතට ආයස කොච්චරද? එක චිතක්ෂණයයි. හැබැයි එක චිතක්ෂණයක් තුළ මේ විඳීමේ සිත ඇතිව නැති වෙනවා සංඥාවට ප්‍රත්‍ය වෙලා. හඳුනා ගැනීමේ සිතට ප්‍රත්‍ය වෙලා. ලක්ෂණයෙන් හැදෙන හඳුනා ගැනීමේ සිත. ඒ හඳුනා ගැනීමේ සිතට රැඳෙන්නත් බෑ. ඇයි? ඒකත් නාම ධර්මයක්. ඒකටත් ආයෙස එක චිතක්ෂණයයි. හැබැයි එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා සංස්කාරයට ප්‍රත්‍ය වෙලා. සංස්කාරය කියන්නේ නාම ධර්මයක් එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. හැබැයි විතර්කයට ප්‍රත්‍ය වෙලා. කල්පනා කරනවා. එයාටත් රැඳෙන්න බෑ. එයාටත් එක චිතක්ෂණයයි ආයෙස. එයා ප්‍රත්‍ය වෙනවා විචාරයට. විතර්කයක් આવොත් විචාරයට එනවා. දැන් පෙන්වන්නේ සසරට ස්පර්ශයයි. ඇහැට රූප ස්පර්ශ වෙන එක වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලියක් විතරයි. ඒ ස්පර්ශය ඇහැට රූපයක් ස්පර්ශය කළා ඒ අසස්සණයෙන් නැති වුණා. ස්පර්ශයස්සණයෙන් නැති වුණා. බාහිර රූපයත් චිතක්ෂණ 17ක් තුළ නැති වුණා. සිතක් හැදුවා. ඒකත් චිතක්ෂණයක් තුළ ඇතිව නැති වුණා. හැබැයි නැති වෙනවත් එක්කම ස්පර්ශය දුන්නේ මනෝද්වාරයට. මනසටයි දුන්නේ ස්පර්ශය. මනසට දෙන්න ඕනේ විඳින්න. දැන් විඳින්නේ කොහෙන්ද? එහෙන් විඳින්න බෑ. චක්කු විඥාණයෙන් විඳින්න බෑ. ඒ චක්කු විඥාණය විඳින්න බැරි. එයාට රැඳෙන්න පුළුවන් එක චිතක්ෂණයිනේ. එක චිතක්ෂණය එයාට රැඳෙන්න පුළුවන් ඊට වැඩි කාලයක් එයාට රැඳෙන්න බැහැ. එහෙනම් කොහොමද විඳින්නේ? එයා ස්පර්ශ කරන මනෝද්වාරයට.
එතකොට මේ විඥාණය ප්‍රත්‍ය වෙනවා ස්පර්ශයට, ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා මනෝද්වාරයට. ඔන්න දැන් මනෝද්වාරයට වැඩ. දැන් විඳිනවා. දැන් එතකොට බලන්න විඳින්නේ කවුද? පුච්චරෙක් නෑ. දැන් ඇහෙන් විඳින්න පුච්චරෙක් නෑ. ඇයි? ඇහැ මහභූතයන්ගේ ක්‍රියාවලියක්. බාහිර රූපය මහභූතයන්ගේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක්. ඒ දෙක නිසායි අර සිත හැදුවේ. චක්ක විඥානය. ඒතකොට යාට රැඳෙන්න බෑ. එක චිත්තක්ෂණයක් තුල යාට ඇති වුණා. මොකද සිතේ අවශ්‍ය එක චිත්තක්ෂණය. එයා ඇතිව නැති වුණා. මෙනම් කොහොමද විඳින්නේ? ඇයි ස්පර්ශය දුන්න මනෝද්වාරයට. ඒ මනෝද්වාරයට දීපු ස්පර්ශය තමයි සසරට ගෙනියන්නේ. වර්තමානයේ ඇහැට රූපයක් ස්පර්ශ වුණාට සසරට ගෙනියන්න බෑ. ඊගාව භවයට ගෙනියන්න බෑ. ඊගාව භවයට ගෙනියන්නේ මනෝ සම්පස්සයයි. මනසට ස්පර්ශ කරනවා. මනසට ස්පර්ශ කරපුවාම මනසින් විඳිනවා. මනසින් විඳහම ඒ විඳින දේ හඳුනා ගැනීමේ සිතක් එනවා. හඳුනා ගැනීමේ සිතක් සංඥා. හඳුනා ගැනීමේ සිතක් ආපුවාම ඇලෙන සිතක් එනවා. වේදනා සංඥා දෙක සංස්කාරයට ප්‍රත්‍යයයි. ඒක සංස්කාර කියන්නේ කර්ම. එතකොට දැන් ඒ සිතට ඇලිලා කර්ම නැමැති සිතට. දැන් ඇලුනද? එතකොට සසරට හේතු හැදුවද? ඇහැට රූපේ ස්පර්ශ වෙන එක වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලිය. ඒක සසරට උපකාර වෙන්නේ. සසරට උපකාර වෙන්නේ මනෝද්වාරයේ ක්‍රියාවලියයි. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි මේ සිතේ හැසිරීම තමයි ඊගා භවයට ප්‍රත්‍ය වෙන්නේ. සිතේ හැසිරීමයි ප්‍රත්‍ය වෙන්නේ. දැන් සිතේ හැසිරීමට ගෙනිච්චේ කොහොමද? මනෝද්වාරයට ස්පර්ශ කළා. ඇහැට ස්පර්ශ වෙච්ච රූපය විඥාණය මගින් මනෝද්වාරයට ස්පර්ශ කරා. මනෝද්වාරයට ස්පර්ශ කරපු ගමන් ඒ අරමුණේ ස්වභාවය විඳිනවා. විඳීමේ සිතක් හැදෙනවා. විඳීමේ සිතක් හැදුනද සනෙන් හඳුනා ගැනීමේ සිතක් හැදෙනවා. හඳුනා ගැනීමේ සිතක් හැදුවද බලවත් වීමේ සිතක් හැදුවා. බලවත් වෙනවා සිත එතන. හඳුනාගත්ත දේ හොඳයි නරකයි. එතකොට බලවත් වෙලා ඉවරයි. කො රාගයට වැටිලා එක්ක දේශයට වැටිලා. බලවත් වෙලා ඉවරයි. එතකොට බලවත් වෙලා ඉවරයි කියන්නේ කර්මයක් සකස් වෙලා ඉවරයි. දැන් එතකොට විඥාණයට එල්ලෙන්න අරමුණක් තියෙනවා. විඥාණයට එන්න අරමුණක් තියෙනවා. ඇයි? විඳා හඳුනාගත්තා. බලවත් වෙන සිතේ ලගින්න, සිතේ පැලපදියම් වෙන්න ඉඩකට සලසලා දුන්නා. ඒ ආරම්මණය චුතියදි ගන්න පුළුවන්. ඒ ආරම්මණය චුතියදි ගන්න පුළුවන්. එතකොට චුතියදි ගන්න ආරම්මණයක් කෙපේ? ආරම්මණයක් නැතුව චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරන්න බෑනේ, ගලපන්න බෑ. ආරම්මණයක් ඕනේ. දැන් ඒකයි මේක දැන් දෙකට බෙදලම හොඳ නරක පව්පින් වශයෙන් කුසල ආරම්මණයක් වශයෙන් අර දැකපු රූපේ චෛත්‍ය නම් කුසල ආරම්මණය. ඒ දැකපු රූපය තමන්ගේ ළඟම ඥාතියෙන් නම් ආසසයිත සිතක්. අකුසල සිතක් එක ආසාව කියන්නේ අකුසලයක්. දැන් මරණාසන්න මොහොතේ අවසානයේ චුතසිතට අර ආසසිත ආසසයිත සිත දැන් කර්මපතය බවට පත් කරගෙන ඉවරයි. වින්දානේ හඳුනාගත්ත සිත බලවත් වෙන්න ඉඩ දීලා මනෝද්වාරයේ පැවැත්මට ඉඩකඩ සලසලා දුන්න අර ස්පර්ශයෙන් මනෝද්වාරයට ස්පර්ශ කරලා. දැන් ඒ අරමුණ ගන්නවා තමන්ගේ ළඟම ඥාතිය පුතා හෝ දුව හෝ ස්වාමියා හෝ භාර්යා හෝ සහෝදරයා හෝ ළඟම එක්කෙනා පිළිබඳව නම් අරමුණ ආවේ. දැන් මොකද වෙන්නේ? අර චෛත්‍ය පිළිබඳව නම් ආරාමය අරමුණාවේ කුසල ආරම්මණයක්. දැන් ඒ අරමුණ හදන තැනට ගෙනිච්චේ කවුද? මනෝද්වාරයට දීපු ස්පර්ශයයි. ඇහැට රූප රහතන් වහන්සේටත් ස්පර්ශ වෙනවා. බුදුරජාණන් වහන්සේටත් ඇහැට රූප ස්පර්ශ වෙනවා. රහතන් වහන්සේටත් ඇහැට රූප ස්පර්ශ වෙනවා. ඒ අනුව සිතක් හැදෙනවා. බුදුරජාණන් වහන්සේට චක්කු විඥානය හැදෙනවා. රහතන් වහන්සේට චක්කු විඥානය හැදෙනවා.
හැබැයි රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේක මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ. ඒක මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ. අපි මොකද කරන්නේ? මනෝද්වාරයට ස්පර්ශ කළොත් ඒ ස්පර්ශය සසරටයි. ඇහැට රූපේ ස්පර්ශ වෙන එක වර්තමානයේ ප්‍රවෘත්තියටයි. ඒක කිසි කෙනෙකුට නවත්තන්න බෑ. ඒක සිද්ධ වෙනවම තමයි. සෝවන් පුච්චලයටත් වෙනවා. සක්‍රදාගාමි පුච්චලයටත් ඇහැට රූප ස්පර්ශ වෙනවා. අනාගාමි පුච්චලයටත් ඇහැට රූප ස්පර්ශ වෙනවා. රහතන් වහන්සේටත් ඇහැට රූප ස්පර්ශ වෙනවා. සෝවන් පුච්චලයටත් චක්කු විඥානයක් හැදෙනවා. සක්‍රදාගාමි පුච්චලයටත් චක්කු විඥානයක් හැදෙනවා. අනාගාමි පුච්චලයටත් චක්කු විඥානයක් හැදෙනවා. රහතන් වහන්සේටත් චක්කු විඥානයක් හැදෙනවා. ඒක නවතින්නේ. ඒක වර්තමානයේ සිදුවෙන ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලියක් වර්තමානයේ. අපි කරන්නේ මොකද්ද? මනෝද්වාරයට ස්පර්ශය දීලා මනෝද්වාරයට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා ඕන විදියට. ඒ මනෝද්වාරය තුල, ඒ ආරම්මණය තුල අර ස්පර්ශය මනෝද්වාරයට දුන්නාම ඒ තුල රාගය එන්න පුළුවන්, ඇලීම, දේශය එන්න පුළුවන්, මෝහය. එතකොට කොහොමත් ඇවිල්ලා මානය එනවා. එතකොට රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨිය එනවා. වැරදියට දැක්කේ විචිකිච්ඡාව එනවා, සැකය එනවා. එතකොට රාග, ද්වේෂ, ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, තීන මිද්ද. නිවැරදි ධර්මය අවබෝධ කරගන්න සිත උත්සාහ නැහැ. තීන මිද්ද එනවා. උද්දච්ච. සිත නිරන්තරයෙන් වික්ෂිප්ත වෙලා තියෙන්නේ. අහිරිකානෝ තප්ප. ලැජ්ජාවක් නැහැ, බයක් නැහැ පාපයට. ඒ ක්‍රියාව නිවැරදිව දකින්නේ අර වැරදි ක්‍රියාවට ඉඩ දෙනවා කිසිම ලැජ්ජාවක් බයක් නැහැ. එයා සසරට වැටෙනවද? සසරට වැටෙනවා. දැන් රහතන් වහන්සේ විඳින්නේ. ඒකයි මං මීට කලින් ධර්ම දේශනාවක පැහැදිලි කරා. එක ඊතල පහරක් වැදිලා තියෙන්නේ. දැන් ඇහැට වැදිලා තියෙන ඊතල පහර. දැන් තව ඊතල පහරක් වදිනවා ඇඟට. දැන් ඊතල පහරවල් දෙකක වේදනාවක් තියෙනවද? තියෙනවා. රහතන් වහන්සේට තියෙන එක ඊතල පහරක වේදනාවක් විතරයි. ඇයි? ඒ වේදනාව මනසට ගන්නෙ. ඇයි විඳින්නේ නැණි මනසින්? විඳින්නේ නැහැ මනසින්. වේදනාව දැනෙනවා. ඒ වේදනාව තමයි අර එක ඊතල පහරක වේදනාව. අපි ඊතල පහර දෙක වේදනාව අපි අරගන්නවා. එයි ඒ කයට දැනෙන වේදනාව අපි මනසට දීලා තියෙන්නේ. මනසට දීලා තියෙන්නේ. ඒතර මනසෙන් විඳිනවා. මනසේ රහතන් වහන්සේ දැක්කන දැක්කා. දැන් අහලා තියෙනවා මොකද්ද කිව්වේ කියලා. එතකොට දිත්තේ දිට්ඨමත්タン කිව්වහම රහතන් වහන්සේට ක්‍රියාත්මක වෙන්නේ ධර්මතා හතරයි. මොකද්ද ධර්මතා හතර? ඇස ක්‍රියාත්මකයි. රූපය ක්‍රියාත්මකයි. ඒ දෙක සම්බන්ධ වීමත් ක්‍රියාත්මකයි. ස්පර්ශය. ඒ දෙක නිසා හැදෙන සිතත් ක්‍රියාත්මකයි. ධර්මතා හතරක් ක්‍රියාත්මකයි රහතන් වහන්සේට. අනිත් ධර්මතාවේ රහතන් වහන්සේට ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? විඳින එක. තේරෙනවද? විඳින්නේ. විඳිනොත් විඳින විඳොත් තමයි හඳුනා ගන්න යන්නේ. විඳින දේ හඳුනා ගන්නවා. හඳුනා ගත්තාම එතන සිත බලවත් වෙනවා. හොඳ නරක වශයෙන් විනිශ්චයට ගිහිල්ලා එතන සිත බලවත් වෙනවා. සිත බලවත් වෙනවා කියන්නේ කර්ම. හෙවත් චේතනා. ඒතොර බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඊගා භවයට යන්න මේ භවයේ කර්මයක් ඕනේ. මේ භවයේ කර්මයක් ඕනේ ඊගා භවයට යන්න. කර්මයක් නැත්නම් යන්න කර්මක්ෂය ඥාන. සියලු කර්මයන් ක්ෂය කරන්නා වූ සිය කළ බව තමන් නුවණින් දක්නවා. ඒ ඥානය ඉපදපු අය එයාලට කර්ම නැහැ. එහෙනම් ඊගා භවයට සම්බන්ධ කරන්න බෑ. තේරෙනවද කියපේක? ගැඹුරු කාණ ස්පර්ශ දෙකක් තියෙනවා. රහතන් වහන්සේට කනට ශබ්ද ස්පර්ශ වෙනවා.
අපිට වෙන දෙයක් රහතන් වහන්සේට වෙනවා. ඇයි? රහතන් වහන්සේට කනක් තියෙනවනේ. රහතන් වහන්සේගේ කනට ශබ්ද ඇහෙනවනේ. ඒතර ශබ්ද ස්පර්ශ වෙනවනේ කනට. ඒ දෙක නිසා රහතන් වහන්සේට සිතක් හැදෙනවා. සෝත විඥාණය. හැබැයි එතනින් නවත්තනවා රහතන් වහන්සේ. ඒ ස්පර්ශය මනෝද්වාරයට දෙන්නේ. ඒ ස්පර්ශය මනෝද්වාරය මනෝ සම්පස්ස මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ. මනෝද්වාරයට ස්පර්ශ කළොත් ඒ ස්පර්ශය සසරටයි. ඒකයි තථාගතයන් වහන්සේ මේ ස්පර්ශහයේ නිරෝධය නිවනයි කිව්වේ. ස්පර්ශහයේ නිරෝධය නිවන. ඒ නිවන විඳින්නේ මේ භවයේ. ඒ නිවන විඳින්නේ මේ භවයේ. සලායතන නිරෝධය. ආයතන හයේම නොපවැත්ම සංසාර නිරෝධයයි. ආයු භවයක් නෑ. එතකොට නිවන් සුව විඳින්නේ පරලව ගියාට පස්සේ මේ භවයේ විඳින්නේ. ජීවත් වෙද්දී නිවන් සුව විඳින්නේ. ඉතින් එහෙනම් මැරිච්චාම කෙනෙක් පරලව ගියාම බෝඩ් එකක් ගහන්න ඕනේ නෑ නිවන් සප ලැබේවා කියලා. මෙහෙදි ලබලා තමයි යන්නේ. එතකොට ක්ලේශයන්ගේ නිරෝධය. ක්ලේශයන් පටන් ගන්නේ අර මනෝද්වාරයට ස්පර්ශ කරපු තැන. රාතන් වහන්සේට කන තියෙනවා. බාහිර ශබ්ද ඇහෙනවා. ඒකනේ දැන් සාකච්ඡා කළේ කතා කළේ කොහොමද නැත්තම්? ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන කන හෙන්න ඉපේ. ඒතර බුදුරජාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ ධර්ම සාකච්ඡා කළේ දැන් සෝත විඥාන හටගත්තේ නැද්ද? හටගත්තා. එතකොට හැබැයි රහතන් වහන්සේ එතනින් නවත්තනවා. කරුණු හතරයි සිද්ධ වෙන්නේ. කන ක්‍රියාත්මකයි, බාහිර ශබ්ද ක්‍රියාත්මකයි, දෙක නිසා හැදෙන සිත ක්‍රියාත්මකයි, කර්ණ තුන එකතු කරන ස්පර්ශයත් ක්‍රියාත්මකයි. ඒ වර්තමාන භවයේ. ඒ ස්පර්ශය සසරට දෙන්නේ. සසරට දෙන්නේ නැත්තේ කොහොමද? මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ. විඳින්න නම් කණෙන් මනෝද්වාරයට ස්පර්ශ කරන්න ඕනේ. එයි සෝත විඥාණය චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා. එක චිතක්ෂණයයි ආයස. චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා. ඒ නැති වෙන්නේ අර ස්පර්ශය මනෝද්වාරයට ස්පර්ශ කරලා. ඒ විඥානේ ස්වභාවය මනෝද්වාරයට ස්පර්ශ කළයි විඥානේ නිරුද්ධ වෙන්නේ. ප්‍රත්‍ය වෙලා. උපකාර වෙලා. ඒතොර මනෝද්වාරයට ස්පර්ශ වුණාම මනෝද්වාරය වැඩ පටන් ගන්නවා. මොනවද විඳිනවා? ආ විඳුණා විඳාම විඳන දේ හඳුනා ගන්න. හඳුනා ගත්තාම සිත බලවත් වෙනව නැවත උනේ. එදා අරමුණ හොයනවා කිව්වේ. දැන් නැවත නැවත අරමුණ හොයනවා. ඉතින් නැවත නැවත අරමුණ හොයනකොට නැවත නැවත අරමුණ ලැබෙනවා. දැන් ඒතොර තණ්හාව මූලික වෙලා නැද්ද? එහෙනම් සසරටද? දැන් රහතන් වහන්සේ ඇහුණා නම් ඇහුණා. කන තියෙනවා බාහිර ශබ්දේ තියෙනවා දෙක නිසා හැදෙනවා සිත කර්ණ තුන එකතු කරන ස්පර්ශය එතනින් ඉවරයි. ඒ ස්පර්ශය මනෝද්වාරයට දෙන්නේ. ඒ කියන්නේ සංසාර ප්‍රවෘත්තියට ස්පර්ශයක් නැහැ. වර්තමානයේ ප්‍රවෘත්තියට ස්පර්ශය තියෙනවා. නාසේනොත් ඒ වගේ. තේරෙනවා. ඒ පිළිබඳව කියන්න වෙන්නේ ලබන සතියේ. ලබන සතිය කියන්න වෙන්නේ පිළිබඳව. නාසයට රාතන් වහන්සේගේ ගඳ සුවඳ දැනෙනවා. ඇයි රාතන් වහන්සේ නාසයක් තියෙනවනේ. බාහිර ගඳ සුවඳ තියෙනවනේ. ඒ ගඳ සුවඳ නාසයට ස්පර්ශ වෙනවනේ. සිතකුත් හැදෙනවනේ. ගාන විඥානි. හැබැයි වර්තමාන ස්පර්ශය විතරයි රහතන් වහන්සේට තියෙන්නේ. ඒ ස්පර්ශය මනෝද්වාරයට දෙන්නේ. මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ. මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ නැත්තම් විඳින්නේ මනෝද්වාරයට ස්පර්ශ කළොත් විතරයි විඳින්නේ. විඳොත් හඳුනා ගන්නවා. හඳුනා ගන්න දේ තුළ සිත බලවත් වෙනවා. බලවත් වෙනාම කර්ම කරලා. කර්ම ශේය වෙලා නැහැ. කර්ම ක්‍රියාත්මකයි. කර්ම ක්‍රියාත්මක වුණාම ඒ සසරටයි. එතකොට එන නිවන සුව විඳින්නේ මේ භවී. රාතන් වහන්සේට දිවක් තියෙනවා. බාහිර රසය දැනෙනවා.
ඒ දෙක නිසා රහතන් වහන්සේට සිතක් හැදෙනවා. ඒ කර්ණ තුන එකතු කරන ස්පර්ශයයි. කර්ණ හතරක් රහතන් වහන්සේට ක්‍රියාත්මකයි. හැබැයි පස්වෙනි එක නෑ. ඒ ස්පර්ශය මනෝද්වාරයට දෙන්නේ. දැනුණා නම් දැනුණා විතරයි. දැක්කා නම් දැක්කා විතරයි, ඇහුණා නම් ඇහුණා විතරයි, දැනුණා නම් දැනුණා විතරයි. ඒ ස්පර්ශය මනෝද්වාරයට දුන්නොත් රසය ආයි හොයනවා. විඳිනවනේ. විඳින දේ හඳුනා ගන්නවා. හඳුනා ගන්න දේ තුල බලවත් වෙනවා. ආයි රසය හොයනවා. රස තණ්හා. එතකොට තණ්හාව වැඩෙනවා. ඒක සසරටයි. පැහැදිලිද කියන එක? ශරීරයත් ඒ වගේ. රහතන් වහන්සේට ශරීරයක් තියෙනවා. බාහිර පහස ශරීරයට දැනෙනවා. දෙක නිසා කාය විඥානය හැදෙනවා. කර්ණ තුන එකතු කරන ස්පර්ශයයි. හැබැයි රහතන් වහන්සේ එතනින් නවත්තනවා. ඒ ස්පර්ශය එතකොට කාය බාහිර පහස දෙක නිසා කාය විඥානය එතනින් නවත්තනවා. කර්ණ තුන එකතු කරලා ඉවරයි. එතකොට හතරක් සිද්ධ වෙලා ඉවරයි. ඒක මනෝද්වාරයට දෙන්නේ නැහැ. එතකොට විඳීමේ සිතක් නැහැ. විඳින්නේ නැහැ. විඳින්නේ නැත්නම් හඳුනා ගන්නෙත් නැහැ. හඳුනා ගන්න නැත්නම් බලවත් වෙන්නෙත් නැහැ. දැනුණා නම් දැනුණා විතරයි. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. අරමුණ ගත්තා නම් ගත්ත තැන ගත්ත විතරයි එච්චරයි. මනෝද්වාරයට දෙන්නේ. මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ. බාහිරින් අරමුණක් අරගෙන මනෝවිඤ්ඤාණයක් දැන් හදනවා. ප්‍රශ්නයක් නැහැ. හදන්න පුළුවන්. හැබැයි ඒ ඒක මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ. ස්පර්ශ කළොත් තමයි මනසින් විඳින්නේ. මනසින් විඳිනවනද විඳින දේ හඳුනා ගන්නවා. හඳුනා ගන්න දේ තුල සිත බලවත් වෙනවා. එතකොට කර්ම සකස් වෙලා ඉවරයි. ආයතන හයෙම කර්ම හදලා ඉවරයි. කර්ම හැදුවොත් සසරටයි. වර්තමානයේ ක්‍රියාවලිය නිවැරදිව නුවණින් දැකලා රහතන් වහන්සේ ඒ ක්‍රියාව තුල සිත පවත්වනවා. දැක්කා නම් දැක්ක, ඇහුණා නම් ඇහුණා, දැනුණා නම් දැනුණා. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං අරමුණ ගත්තා නම් ගත්තා. හොඳයි. ධර්ම දේශනාව අවසන් කරනවා. නිවනට බණ කිව්වේ සසරෙන් නිවන්ට. ඒක හරි ගැඹුරු කරුණක්. තව පාරක් දේශනා කරමු ලබන සතියේ හරි. මොකද මේක තේරුම් ගන්න අමාරු කාරණයක්. මනෝද්වාරයට දෙන්නේ නැතුව රැක ගන්න පුළුවන් නම් සිත එතනින් ඉවරයි.